ශේෂරම් බද්ධකාලි දේව මැදර දැනට මාසයක් නේද වතේ මාසයකගේ කාල සීමාවකදී මගේ YouTube channel එක හරහා මේ දරුවාට සම්බන්ධ වුණා. ඉතින් දරුවට වරම් පරීක්ෂාවක් කරන්න සිද්ධ වුණා. දරුවට වරමක් තිබ්බා. ඒ වරමටත් නොදැන අර්ථ බලවේග ඇතුළලා තිබුණා. ඉතින් ඒ දරුවා සෑම දේවස්ථානයකටම ගිහිල්ලා තිබු දරුවෙක්. අද ඔහුගේ දේවස්ථානේ විවෘත කරලා තවත් වරම් දරුවන්ට පිහිට වෙනවා. දරුවා අසනීප තත්ත්ව තිබයි සෑම දෙයක්ම සූපපත් කළා. ඉතින් මගේ පුතා වෙච්ච දේවල් ගැන වචන සල්පයක් කතා කරන්න දැන් කලින් මම මේ දේවස්ථානයට ආවේ YouTube එක බලලා මට එච්චරම අර ලොකු මේකක් තිබ්බේ නැහැ. උනාට මම මෙතනට වෙන්න ඕනමයි කියලා හිටියා. මොකද මම ගොඩාක් දේවස්ථාන වල ගියා. ගොඩාක් දේවස්ථාන වල ගියාට පස්සේ වැඩක් දුන්න ඇත්තටම කියනවා සතියයි උඩරිම දෙකයි. සතියයි දෙකයි හින්දා ඉතින් මම මේක අතෑරලම දාන්න ඉඳපු මොහොතක මේ ස්ථානයට ආවා. ඊට පස්සේ මේ ස්ථානයට ආවට පස්සේ මට තේරුණා යම්කිසි අමුතු ශක්තියක් දේවස්ථානය තුළ ගැබ් වෙලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් විශ්වීය ශක්තිය වගේ ශක්තියක් දේවස්ථානය තුළ ගැබ් වෙලා තියෙනවා කියලා මට තේරුම් ගියා. ඊට පස්සේ වරම් පරීක්ෂාවක් සිදු කරන්න ඕනේ කියලා මෑණියෝ මට කිව්වා. ඊට පස්සේ මේ දේවල් ඇත්තටම කරා. මගෙන් පණ්ඩරක්වත් ඇත්තට බලාපොරොත්තු වුනේ නැහැ. ගොඩක් ඇත්තටම කියනවා නම් මේක තමයි මේ මට එන්න කියලා ඒ වරම් පරීක්ෂාව සිද්ධ කරලා ඉපස් මලයක්ෂ බන්ධනයකින් ඉඳ වෙලා තිබ්බේ ඥාතියෝ හැමදේම. ඇත්තටම කියනවා නම් අපේ දේවස්ථානයට එන්න ඕන කියලා කිව්වා. ඒකත් අපි බොහොම අසීරුවෙන් දේවස්ථානයට ගිහිල්ලා දේවස්ථානයට ගිය මොහොතේම මට ඉෂ්ට සිද්ධ ප්‍රතිඵල ලැබුණා. ඒ කියන්නේ බරුවක්වත් ගියේ නැහැ, අඩුම පැය ගාණක්වත් ගියේ නැහැ. මට මාර්ග භූමිය ඇදගෙන වැටුණා. මෑණියෝ ඇත්තන මගේ යහන ගාවට ගිහිල්ලා කරනකොට මම කලින් දේවස්ථානයක් පොඩ කාලයක් කරගෙන ගියා. ඊට පස්සේ ඒ දේවල් වල සත්‍යදී මට දැනගත්ත ලැබුණ නිසා මොකද මට ප්‍රතිඵල එවලෙම ලැබුණා. මම ගොඩාක් දේවල් කරාට අලුත් ගුල් කැපුවා, බන්ධන දින උතර කැපුවා, නීච කැපුවා කියලා කිව්වා. ඉතින් කිසියකක් හරි ගියේ නැහැ ඇත්තටම. අනේ ඉතින් අර බිම කතිලයක් ඇඳලා මෑණි වේදායේ විශ්වයට කතා කරලා කතා කරාට පස්සේ මට ඇත්තටම තේරුණා මට මගේ නැතිවිති ශක්තිය මාතුල ගලාගෙන එනවා කියලා නේද. ඊට පස්සේ ඒ සත්‍ය දිගරගෙන ඉතින් මම වරම් පරීක්ෂාව සිදු කළා. වරම් අරගෙන මෑණියෝ ගාව යහනක් විවෘත කරලා අද ඇත්තටම කියනවා යහන විවෘත කරලා වැඩි දවසක් යන්නුම් නෑ. අදුම සතියක කාලයක්වත් යන්න හම්බුන්නේ නෑ. ඇත්තටම ගොඩක් පින් කියන්න ඕනේ. සතියට ගන්නත් කලින් මට කැඹුරුම් එන්න පටන් ගත්තා. අන්තරාජපුරේත් වරම් දරුව රැගෙන ගියා. මොකද ඒක නම් කියනවා නම් ඇත්තටම ඒක ඇත්තටම අර නිකන් දැනෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ ගොඩාක් දුරට ගත්තත් එහෙම ඒ වගේ දවසකින් දෙකකින් තුනකින් කරන්න පුළුවන් කියන්නේ මම හිතන්නේ ඒක අමුතු ශක්තියක් මෑණිය තුර ගැබ් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා මම වරම් දරුවොත් එක්ක අනුරාධපුරේ ගිහිල්ලා මහසෑය වන්දනා කරලා ජයසුමා බෝධි නමස්සේ වන්දනා කරලා ඔබතුමීටත් ඒකෙ පින් දෙත් අනුමෝදන් කරලා ඒ දරුවන්ටත් ඔබතුමී ගැන කරලා ඒ දරුවන්ගෙනුත් පින් ඔබතුමීට ලබා දීලා නිදුක් නිරෝගී භාවය කියලා කියදුනා. ඉතින් මෑණියෝන්ගේ සත්‍යය ඇත්තම සත්‍යය මම කියන්නේ ලෝකවාසී ලංකාවාසී ලංකාවතලේ ඉන හැම වරම් දරුවෙක්ටම හසු වෙන නම් එපා. වඳුරකට ගැහුවා ගොඩාක් දෙනෙක් ඉන්නවා අද කාලේ මෑණිවරු ගුරුවරු. ඉතින් මම කියන්නේ සත්‍ය දේ විතරක් තමන්ට තේරෙයි. මේ දේවස්ථානයට ආවට පස්සේ මම හිතනවා තේරුම් යයි කියලා. මොකද ක්ෂණික ප්‍රතිඵල ඇත්තටම කියනවා නම් ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා මට කියන්න තියෙනවා. ඇත්තට මගේ ලෙඩදු ගොඩක් අඩු වුණා. ගෙදර දොරවා මට ප්‍රශ්න තිබ්බ, ප්‍රශ්න බාධක තිබ්බ ගොඩක් කියලා. ඉතින් හැමදේම අඩු වුණා. ඒ කියන්නේ ගෙදර කාතර දැන් මුකුත්ම නැහැ. අම්මා තාත්තා දැන් මේකට ගොඩාක් මට සහයෝගය දෙනවා. ඉතින් ඒකින්ද අම්මා තාත්තාව අතර බැඳීම එකතු කරගෙනට ගොඩාක් දෙන්නේ නැහැ. තෙරුවන් සරණයි පුතේ. ඉතින් මම පුතාට දීර්ඝායස ප්‍රාර්ථනා කරමින් දේවලත් කරගෙන ලෝක සත්‍යයට පිහිට වෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පුතේට තෙරුවන් සරණයි.